අයිබෝුවන් සුභමධ්‍යයහන ඔබස්වාධීින් රූපහනි මධ්‍යහන පුවත්විකාශය සමකින්. මුලින් මවදහනය ප්‍රතිී සිරස් තලවෙත. ශ්‍රී ලංකාවේ විසිවන කොරෝණා මරණයක් වාර්තාවෙයි. දිවයින පුරාම පCRර් පරීක්ෂණ ලක්‍ෂ පහත් ඉක්මවයි. ඇන්දිරිට පෙර බස්නහිරින් කොස්. වැලි සිටින අය ඉන්න තැන්වලම දවස්ථා හතරක නිරෝධහයනයට. මිරිහානේකම් තුනකටත් කෑගල්ලේ බුලත් කොහපිටියත් ලැවලත් සංචරණසමා පැනවේ. නවගමු පොලිසියේ සිරමැතිරේදී මියකිය සැකරුගේ මරණය ගැන පුළුල් පරීක්ෂණ. තුරිකියත් ග්‍රීසියත් රිෂ්ට පරිමාන හතකින් සැලවෙයි. විසිත් දෙකක් මරුට. ලින්ම දේශය පුවත්. මෙරට සිද වූ වෙසිවන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තාාවනාා. ඊයේදිනේදී එමරෝහලේදී මියගිය පනස් හතර හැවරිදිී කාන්තාවකගේ PCRCR පරීක්ෂණයකදී ඇය කොරෝණ ආසාධ්‍යෙකු බවතහුරු වී ඇතැයි සෞඛ්‍යංශ සඳහන් කළා. මෙ අතර ඊය දිනේ තුළ මෙරටින් කොරනා ආසාධිතින් හයිසේ තිස්තුන් දෙනෙකු වාර්තා වනා. ම ාතිකරෝහේද ඒ ෙදිනිය මියකය කොළඹ ොල්හ ්‍රදේශය පදිංචි පනස් හතර හැවරදි කාන්තාවක කොරුණා ආසාධිතයෙකු බව තහවුරුුවීතිබෙනවා. මියගේ රෝගයාගේ Pීසිර් වර්තාවට අනුව ඇය කොරෝණා ආසාධිතයෙකු බව තහවුරුවී ඇැයි වසංගත රෝග වි්‍යාශය තහෞරු කළ. ඇයි නිදන්ගත රෝග කිහිපයකින් පිල්ලු බව තහවුරුුවීති බුණා ඊ එතිනේ හඳුරාගත් ආසාධිතයෙන් හායිසය තිස්තුන් දෙෙන අතරයෙන් හාර්සය අනු පස්තෙනෙකු, පැලිකුඩ මත්සවල්ද සකන්නේ හා දීව නවරයන් ආශ්‍රිතයෙන් වනවා. සෙසු එකසිතිස් අට දෙනා නිරෝධයන මධ්‍යස්ථාන වලින් හඳනාගත් බවයි කවිත් 19 වලත්වීම ජාතික්‍රියන් විත මධ්‍යස්ථානය සඳහන් කරේ. එයනුහ මනිුවන් ගොඩ ඇඟලුම් කම්හල් හා, පැල්ි ුඩ කරවුණාපු කරේ, සමස්ත ආසධතින් සංඛ්‍යාව, හදහස් නමසය හතලි හයක් දක්වා ඉහ ලගයා. ඉන්න එදාහ සතලස් එක්තෙනෙකු මනිුව ුඩ ඇඟගලුම් කම්හල් සේවක සේවිකාවන් වනවා. සෙසු 15දහස් නවසය පස් දෙලා ඔන්ගේ ආශ්තින් බවයි සೌකි අශ් පෙන් වා දෙෙන්නේ. මෙ අවස්ථාවන විට මිනිුවංගොඩ ක්මන්ත ශාලාව ස්ත්‍රීතව රෝගීන් වාර්තාාවීම ඉතාමත් මඔමලාතියෙනවා පසුගේ පැවිස ඇතරතු දැි රෝගින් හමුණේ නැහැවෙ බලාපොත්තු වෙනවා එතනින් ඒ බලාකෝගින් ව්‍යපතවීම කමක්‍රමෙන් අඩුවෙ අයාව කියලා අපිට දැන් ප්‍රධානම අභිහෝගය තියන්නේ පැලියෝකට මත්සවන බධ්‍යස්ථානය හරහා හඳුනාගත්තු රෝගි පොකුර විශාලම අවධානම සහ විශාලම අභිෝගය අපි තියන්නේ කොල්ම මහනගරස් භාසීමාව තුළ අධික ජනගානත්වයක් තියෙනවා ඒ නිසා මේ රෝගය පැතිරීමේ වේගේ වැඩිවෙන්න පුළුවන්. ඒවගේ මහල් නිවාස තදබදයක් ඇතුව ජීවත්වන ස්ථානවල මේ රෝගේ පැතිරීමේ විශාල් හැකියාවක් තියෙනවා. එනු මේදක්වා මෙරැටින් වාර්ාවී ඇති සමස්ත කරුණා ආසදධීන් සංඛ්‍යාව දස දහස් හර්සේ විසිහතරක්. ඉන් හයිදහස් එකය විසි දෙ දෙනෙකු රොහල් ගතව ප්‍රතිකාරය ලබනවා. වෛද අධික්‍ෂණ යටතේ පසුවන සංඛ්‍යාව, හාරසිය හතලිස් හතරක්. ර රෝගීන් හර්දහස් දෙසි අසූ දෙදිනෙකු මේදක්වා පූට්න සුවේ ලබා රෝහල්වලින් පිටිවගොස් ඇති අතර මෙමරටින් වාර්තාාවී ඇති කොරනාාමර්ණන සංඛ්‍යාව විසක්. මෙරටින් වාර්තාාව වුණු කොරන ආසාධතයන්ගෙන් බහුතරේ, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරණ පිරිස්බව වසංගති රෝග විද්‍යාශය සඳහන් කලා. ලෝක සෞකංවිධානය ෝගීන් හඳුනා ගැනීම සඳහා නිර්දේශ කරලා තියෙනවා. ප්‍රතිද්යහ ජනක හඳනා ගැනීමේ ඒක්මං පරීක්ෂණයක් ඇන්ටිජන් රැපිට්ටෙස්ට කියන. ඒ පරිීක්ෂණය ලංකාවත්තුළ ප්‍රාවිච්චි කිරීම සඳහා මේ අවස්ථාවේදී අවශ්‍ය තත්ත්පාලන පරිීක්ෂා කටයුතු අපි සිදුකරමින් පවතිවා ඒ අත්තපාලන පරිීක්ෂා සිදු කළ බහම ඒ පරීක්ෂණය අපි ලංකාවතුළ සිදුකිරීමට බලාපරොත්තු වවා. රපිට්ඩ ඇන්තිජන් ටෙස්ට එකට යන වියදම ඇත්වශයම පිසි පරිීක්ෂයයටට යන වියදමට වා බොහෝ මාඩුයි ඒනිසා ඇත්තවශයම අපිට වියද මතිනු තිතාමත්ම වාසිදායක වෙන. ඒවගේ ම රෝගීන් හඳුනා ගැනීමේ වේගේ වැඩි වෙන ඒවගේම වැඩි පිරිසකේ පාවිච්චි කරන්න පුළුවන් වෙන. ඒවගේම රසයනාගාරවල තිබෙන අවශ්‍යතාව අහොම වෙනවා. මේ අතර ආසාධිතින් පිරිසක් හමුුවීම හේතුවෙන් මිරිහාන පොලස් බල ප්‍රදේශයේ මාධදිවල ප්‍රගති පුරහා රහුලපුරයන ප්‍රදේශවලට සංච නසීමමාා පනව ඇති අතර කෑගල්ල බුලත් කහුපිටිය ප්‍රදේශෙන් ආසාධිතින් නවදෙනෙකු වාර්තාාවීම නිසා. බුලත් කහුපිටිය සහ ැවල එන ග්‍රාමණයධාරී වසම් වලට සංචර් නසීම පණවඩු ලැබවා. මේ සෞඛ්‍ය අමාත්‍යන්සයේ සේවය කරන සේවකේක් මාල්ු මාර්. යම් සම්බන්ධයෙන් සැකේට ඒ අවශ්‍ය කරන අවධානම ගැන සල කලා බලලා ඒ අයගේෙන් පිසිර් පරිීක්ෂණයක් කරලා තියෙනවා. ඒ පරිීක්ෂණයේ ප්‍රතිඵලයක් හැටියට ඒ පොසිටිව් කියලා වාර්තා වනා ඒ අනුව ඒ පුද්ගලයාගෙන් ගත්තොරතුරුත් ඔය ආශ්‍රයෙන් මෙම කාර්යාලයේ ඒ අංශවලින් ලබාගත් තොරතුරුත් පදනං කරගෙන අපි විශේෂ අවදානම්ම පිළිබඳව තියෙන අධ්‍යනයක් කරලා. ඒ රෝගිය කැටියට හඳුනා ගත්ත පුද්ගලයා අපි මේවැ විට රෝල්ගත කරලා තිෙනවා ඉ. අයව අපි නිරෝදායන්ද්‍ර ලක් කරලා තියවා හැබැයි ෞඛ්‍ය අමාත්‍යන්සේ අනෙකුත් රාජකාරරි ඒ ආකාරෙම අපි කරගෙනයනවා. ලි රන් හැකට පමණ කෝවි රෝගය වැලදිීතියනවා මේ වෙනට හාරසිියකට ආසන සංඛ්‍යාවක් නිරෝධාන මධ්‍යස්ථන කර යොමු කර තියෙනවා. තවත් එදස් එකීක ාසන සංක්‍යාවක් සැත්තල් අදවරල නිරෝදායනට ෝල්ට යොම කර තියනවා විමර්ශණය කර බැලීමේද තත්ව ඇතිවුණේ ඇතම පොලිස් බෝජනාගාරමල සිටි බෝජනාගාර පාලකවරුන් හොළලඹ ආසන්න පොලසිවල පෑලියකට මත්ස වෙල සංකකිකනයට ගමන්කිරීම. ඒහි සිද ච් ය දක්යක් නිසාතමයි ේතත්ව ඇතිවන නමුත් මේ පොිසි ඇතුල ඇතිව තව රමට. සියලු ක්‍රියාමාර් ගාරගනතියනවා එඒය අපි වෙන් කරලා ප්‍රතිකාර ලබාදලලා ඒ ඕන් ඉන්න පොිස්ාන බැක් විවිී ජාරනයට ලක් කරලා වෙන පොලිසුදාරය ොල්ල පොලිස් රාජකාරී ඒආකාරෙන්ම සිදුකිරීමට අපි බලාපොරොත්වයෙනවා. මෙතර අබුඩා බිසිට පුදගලයින් හයිදෙනකු හා දොහ කටාසිට පුදගලින් දොස්තෙනකු අද පෙවරුවේ මෙට පැමිිය ඔන්න රෝධදායින මධ්‍යස්ථාන කරයොම කිරීමටයිපවර ගැනුඩේ. මෙ අතර නිරෝදාායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලින් පන්සිේ අට දෙෙනෙක. අද පෙවර වේ නිවෙස් බලා පිටව කියයා. යනුව මෙෙක් නිරෝධාන ක්‍රියාවලේ අවසන් කර ඇති පුද්ගලින් සංක්‍යාව හැට දහස් හැත්තෑනාවයක් තවත් පුද්ලින් පදහසත්සේ හැට දෙෙකු නිරධයිනිය වෙමින් සිටන්නේ මධ්‍යස්ථාන හැටක් තුළද. ඒ දිනතුළ පමණක් Pසි පරීක්ෂණ දුරොස් දහස් එකසි හයක් සිදුකරඇති අතර මේදක්වා මෙරට සිදුකරඇති සමස්ත PCR පඩක්ෂණ සංඛ්‍යාව පල්ලක්ෂ දෙදහස් හැසිය හැටනාවයක්. ස්නාහිර පලාාතට ඇදිිරි නීතිය ක්‍රාත්මක වීමට පෙර පිටවගේ අය, රැන්දිී සිටින ප්‍රදේශවලදීම දිනදා හතරක නිරෝධානයකටලක් කිරීමට පියප පරගන්නා බව, පොලස් මාධි ප්‍රකාශක නියෝජ පොලිස්පති අජිත් රහණමහතා ප්‍රකාශ කලා. මේ අතර එම පිරිස්වයා පොලිස් මෙහුම්ද ක්‍රාත්මකායි. ඒ පිටවගේ පිරිස් සම්බන්ධයෙන් ක්‍රම තුනකට අපිටයුතු කරනවා. පලවිනි ක්‍රමය වන්නේ කුම හෝ ප්‍රදේශකයන්නන්න ඔවුත් ඉන්න ස්ථානම නොැම්බර් දොහ දක්වා කාලේක නිරෝධයන ක්‍රියාවලියකට ලක්වෙනවා. එම නිෝධායන ක්‍රියාවලින් පසුව ඒයට විුද්ධ නු පැවීම ටයුතු කරනවා යම් කිසිහයකින් අපිට එවැනි පුද්ගලයක්ක පොලිසියට හසුනේ නැත්තම් සඳදා උදේට වත පැමි ස්ථාවේද බස්න හිර පලාාතර ඇතුළවන මාර්ග බාදකවලදදි එහෙම හඳුනාගෙනඔවුන් නිරෝධායන ක්‍රියාවලිට යොමුකරුණු ලබනවා. ඊටත් තමතරව සමහර අය මුහුණු පොත ඒගේම ඉන්ස්ට්‍රග්‍රෑම් විධ සමාජ මාධ්‍ය ජලාහර ප්‍රකාශ නිකුත් කරලා තිබුණා අපි පැනගත්තා කියල බස්්නාහිර පලාාතෙන්. ඒ අනු ඒවා අ්‍යනී කිරමින් පසුව අදාල පිනියාන් හොයාගෙන ඒයටටව දෝ අඩු පැවරීමටතු කරනු ලබනවා. ස්ාහිර පලාත තුළ මේව විට නිරෝධහයන ඇදිරිනීතිය ක්‍රාත්මකයි. එය ලබන සඳුදා අලියම පහදක්වා බල පැත්වෙන ඇති. නිරෝධහන ඇදිරිනීතිය ක්‍රාත්මකකාය තුළ බස්ාහිර පලාාතට ඇළුවීම හෝපිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කරතිබෙනවා. බස්නාහිර පලාාතටම නිෝධහන ඇදිරිනීතිය පැනවීම පෙර ඇදිරිනීය පනවාති වූ පොලස් පලප්‍රදේශවල ඇඳදිරි නීතිය සඳුදා අලියම පහට ඉවත් නොකරන අර ඒය නැවත දැනුම් දෙ තුරු ක්‍රියාත්මකයි විටමතරව කුුණෑගල දිශවක්්‍යය පොිස් ප්‍රදේශවන කොලයාපිටිය දුම්මලසූයිය පන්නල . ආරම්මල ගිරිපුුල් යන ප්‍රදේශ වලට නිරෝධහන ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. ඇදිරිනීතිය පැනවූ දාසිට මේ දක්වා පුද්ගලින් එක්දහස් හාරසය පනස් එක් දෙෙනෙකු අතරංගුවටගෙන ඇති අතර වාහන දෙසය දහටක් අතරංගුවට ගෙන තිබෙනවා මේ අතර ඇදිරි නීතිය දෙවනවරට පැනවූ දාසිට මේ දක්වා අතරංගෝට ගත් වැඩිම පිරිස අත්තරංගුවට ගැනේ ඒයේදි නේද. ඒ දිනේ තමයි මේ අධිනීතිය දෙවනිවතාවට පැනවූදිනේ සිට වැඩිම පිරිසක් අත්තර ගොඩ ගත්තේ. ඒ පිරිස දෙසිය විසි එකක් වෙනවා අද දින උදෑසන හයි අවසන්නන පැවිසි අතර කාලි තුළ, මිට අමතරව වාහන අහතලයක් පම පොලිස්පාරට ගෙන තියෙනවා. පසුගේදා නිකුත් කළ ගැසත්නිේදනයට අනුව සමාජ දුරස්ථ භාවේ තා නොගැනීම සහ මුහුණුආවරණ නොපැලදීම සම්බන්ධින්ද. දගලින් තිස් නව දෙෙකු අතරංගුවට ගැති වෙනවා. දින දාාහත්‍රක කාලයක් පහලස් වනදෙන් කියලා විසි නමවෙද වෙනකාල් ලබාදී තිබුණා මේ ගැත්නනිවෙේදරයට අනුගතව කටයතු කරන්න කියලා. නතේ දින දාාත්‍රක කාලේ පෙදායි නවසන් වුනා යනුව ඒයේ සිට අපි මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්ම කරන්න පටන්ගතහි ප්‍රතිඵලයක් හැට තිස් නම දෙෙ කිය දිනද අතර ගො ත්ත. මේ අත පෑල ගොඩ මත්සේ වෙළඳද සකරන පරිශ්‍රය සබි ජරයට ලක්කිීම අද පෙරවරුවේ සිද වුණ. පොලිසි සු ලක්ක නජතෙ නීතික සස්ථාවය මෙහෙවීමෙන් එම කටයුතු සිදු වුණා. නවකමුව පොලිසිය මගින් අතඩංගුවට ගත් සැකකරුවෙකු එම පොලිස්ථානයේ සිර මැදරිය තුළ දීමිය ගොස් තිබෙනවා. ඒ සම්බන්ධින් විධමත් පරීක්ෂණයක් ආරම්භ කරඇති බවයි පොලිස් මාධි ප්‍රකාශක නියෝජ පොලිපති ජිත රෝණ මහතා සඳහන් කළේ. එ සැකරු අතඩංගුවට ගෙන තිබෙන්නේ වරෙන්තු හතරක් සහ යතුරපැදියකින් ගොස් චේන් සහ මාල කොල්ලකෑ මේ සිද්ධියකට අදාළව. කෙසේ වෙතතාත් අදදින උදෑසන පොලි සිරමැදිරියයේ සිටියදම හුගේ මරණයවාර්තාාවීතිබෙනවා මෙම සිරමැදිරියේ තවත් සැකරුවන් හතර දෙනෙක් සිටි බවට වර්තාාව වෙනවා. මේ පිළිබඳව දැනට විවර්ශණයක් ආරම්භ ක්‍රතිබෙනව විශේෂ පොලිස්ක කණඩයිම ඒ සහකාර පොලිස් අධිකාරිවරයගේ අධදක්ෂණය අඇර්තේ ්‍රේෂන්ම මහෙත්තාත් පරීක්ෂණයේදී සිරමැදිරිය තුළ සිටි සැකරුවන්ගේ සාක්ෂි හීම නමතව තිබෙනවා. විශේෂෙන්ම මේ සම්බන්ධ පශ්චාත් මර්රපරිීක්ෂණය අදදින සවස්කාලි පැත්වීම නමිතව තිබෙනවා එම මර්ණපරීක්ෂණෙන් පසුව මරණයට හේතුව අනාවරණය වෙනවා. විරකැටිය ප්‍රදේශයේදී දෙපිරිසක් අතරඇතිවූ ගැටුමකින් දහත් හැවරදිී පාසල් සසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙ අතර ඇතකු සිදුකළ පහරදීමකින් පොත්තම ප්‍රදේශශයව් හැවරදි දරුවෙකුද ජීවිතක්ෂයට පත්වුණවා. ෙකටේ වැැකඳවල ඩී අට ප්‍රදේදී පිරික් අර ඇතිව ගැටමකින් හත්හැරදි සිසුවෙක මේියගොස් තවත් පදනිෙකුත්තු අල බාෙනවා තිවුණු ආයිද සහ මුගුරුවලින් පහරදිීමෙන් සිවා සහ ඔහගේ පියා රපතලතු අල් ලබවා ඔවුන් රෝහල් කරාරගෙනය අදී සිස්වා මේගේ අතර පයාාරාපිටේ ශික්ෂණ ෝහලේ ප්‍රතිකාර ලබනවා. එම සිද්ධදී තුවාල ලබූ තවත්සිවු දෙෙකු තංග මූලි රහල ප්‍රතිකාරලබනතර සිද්ධහ සබන්ධෙන් වැිදුර පොලස්පරීක්ෂණ ක්‍රියාත්මයි. ඇතර පුත්ලම රුව ගස්ව රජවිගම ගලපිටගම විහරස්ථනේ බෝධපූජාවකට සහාගිී සිටි සිව හැවරිදි දරුවෙකු තැකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වන. එම දරවා ම සග බෝධිපූජාව ටෙක්වසිටියද එමස්ථානයට කඩා වැදවනු ඇතා මෙම පහරදිීම සිදුකරඇතිම වයිපොලිසිී පවසන්නේ. බරපතල තු යා ැබූ සිව හැරිදි දරු න මඩුව ෝහට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව වනා. ே ஹஸ் ලංකාවාතර වසර දෙදහස්සකට ආධක මිත්‍රශීල්ලි සම්බந்தතාවක් පවදින පබව, சீனே ශ්‍රලංකාතානාපති අචාරපාලිත කොහොන මහතා පවසනවා. ඒ දෙரටேම බොහෝ கார்වන්ට ප්‍රබල පිටිවහලක් බවයි ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ. චීනය අපට අදගේයේ ඇතුුණු මිත්‍රයෙක් නෙවී. එම රටත් සමඟ අවරුත් දෙදහක පැරි සම්බන්ධතාවයක් අපට තිබෙනවා. අපි සැමවිටම චීනයක් සමග කිිටවින් ගණු දෙනු කරනවා ඒගෙන් කිසිම් ප්‍ර්යක් නෑ චීනයක් ඇමරිකාවත් අතර අර්භූර්යක් තිබට ඒ අර්බුදය විස්නා ගැනීමේ වගකීමිතිබින්නේ ඒද භක්ෂයටයි එමර් බෝධයට අත පෙවීම අපගේ කාරයක් වෙන්නේ නෑ. අගේ බෞමික අකණ්ඩතාව අරක්ෂණ වෙන විදිටයි අප කටයුදතු කළ යුත්තේ මහිතන්නේ ජනාධිපතුමාට තිබෙනවා ඉතාමත්ම පැහදිලි ප්‍රතිපත්යක් මේ සම්බන්ධෙන්. ලොක බලවතුන් කොයි අඳමින් එකිනකා සමඟ කුලකාගත්තත් එම ප්‍රශ්නවල්ට මැදිහත්වීම අපගේ අරමුණක් නොවයි කියා. මෙ අතර ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙසපත් කර ඇති කී සෙන් හොන් මහතා ඊ පස්සර වේ කටුනායක බඩන්නඇක ජාත්‍යන්තර ගුවන්තොඩුපළින් දිවයින්නට පැමිණියා. නිරෝධහන සහතිකයද සහිතව පැමිණි චීන තානාපතිවරයා ශ්‍රීලංකාවේ චීන තානාපතිකාරයාලේ තුළ තවදුරටත් සොයන් නිරෝධහයින යේෙදී සිටිමටයි පියවරෙනඇත්තේ. රපියල් කෝටියකට ආධික මුදලක වැෑකරයිද කෙරුණ, පුත්තලම තබ්ූව සතිපොල දිනින් දින විනාශයට පත්වෙමින් පවතින බව ප්‍රදේශවාසින් පවසනවා. ඒ කෙරෙහි වගකයුතුවංශවලාවදහනයේ යොමු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. වයිප පළත් විශ්විත සංවර්ථන විශේෂිත ප්‍රතිපාධන අර්ථයේ මෙබ සතිපොලේද කරුණේ රුපයල් ක්ෂ සීයර්කට අදික මුදලක් බෑ කරමින්. එවකට පළත් ප්‍රධාන අමාත්‍යවරාව සිටි ද අස්සරි ජයසය කරමහතාගේ ප්‍රධානත්වෙන් දෙදහස් පාළව වසරේ අප්‍රේල් හත්වනිදා ය ඔභවෘත්ත කරුණා. ආරම්පේදී බොහෝතනෙකුට ප්‍රෝශ්චණයක් කන දුන් මෙබ සතිපොලේ කටයුතු. පොසොකය වජය සමයෙන් නිස කළමනා කරුණ එකටලක් නොවීමන් සිද වුණේ දැවන්තහානියක් මේ වන විටහි බොහෝ ස්ථාන වල්පේ හිවියඇති අයුරු දැකකත හැකිේ. එහින් මෙම ස්ථානය විදිමත් කළමනා කරණයකට ලක්කර, ජොනතා යහපතු දිසායොතුමට ලෙසයි, ප්‍රදේශවසින් ඉල්ලාසිටින්නේ. ම වියදගලපෙන මුදල ඇල් බැලුවත්තේමේ කිසින් වර්දනාකමන්න නිකන පාද මුදක්. ඉති හදුවට ඒගෙන් කිසි ප්‍රෝජන ගුණ විට වඩා වෙනත්. ප්‍රජන ගණඩපුලන් වැඩක් කරු ොඳදයි. හගුරං හෙත ඓතිහාසික රජමාලිගා පරිස්ට්‍රේ කැනම් වලදී දිියගල කමවීති වෙනවා. දාසය වන ශතවර්ශයට අයත් බව සැලකෙන මහනුවර යුගගේ පාලකේක වූ සනරතු රජතුමා ආරක්‍ෂාව පිනිසේදි කන ලද මෙම රජමාලික, ශ්‍රීවීක්‍රම රජසිංහ රජතුමා පසුකාලීනව වඩත් විධමත්ව සැකසු බව ඉතිහාසය සඳහන් වනවා. එක් දහස් නවයානූ දෙකවසරේ හඟුරංකත රජමාලිගා පරිශ්‍රවය, පුරාවිත්‍ය රක්ෂිතයක් ලෙස නම් කිරමෙන් අනතුරුව, දෙදහස් විසවසරේ අගෝස්තු විසි වනදා එහි කැනීම් කටයුතු ආහම්භ කලා. ඇ සඳකට පහන් ප්‍රාකාර බැම්ම, භූගතකානුපද්ධතිය මෙෙන්ම පාදමක්ද මෙහිදී සොයා කෙනුණා. නවතම කැනම්වලදී හමුුවූ දිය අගල මලික පරිශ්‍රේතිබූ වැවකින් ජලේ ලබාගැීම සඳහා යොදාගනට ඇතිබවටයි විශ්වාස කරෙන්නේ. පාදම සහත් දෙපස ගල්පතුර යොදා සැකසූ උමං පද්ධතිය කොටස්ත, කැනීම්වලදී හමු වීති මෙෙනවා පාලිමින්තුමාන්ත්‍රේස්බි දිසානායකමහතාද මෙමස්ථන කටයතුව පරිීක්ෂා කර බැලවා. රෝනවධාන හා නිරෝධායන ඇදිරිනීතිය හේතුවන් පිඩාවට පද්‍රනතාවට වලි ආහර ද්‍රවවි ලබාදීම ඇතුළු සහන වැඩසටහන් රසක් ක්‍රියාවට නංවා තිබෙනවා. මිරිහන පොලිස්බල ප්‍රදේශේ නිරෝධයනයට ලක්ව සිටින පොල් සඳහා වියල ආහාරි ද්‍රව හ අතවශ්‍ය බන්ඩ ලබාීමේ වැඩි පරිවෙලක් පොලිසිය ක්‍රියාවට නංවා තිබෙනවා බසන හිර පාත බාර ේෂ් ියච්ච පොලිපති දේශ න්තු එන ොන් මතගේ ප්‍රධනත්වන් ඒය ආරම්ප කරුණා. தர கொம்ப திஸ்க்கே ச நிரோதானட்டு லக்கரத்தை பவுல் சந்ததா வியலையாகாருத்துவே ලபாத்தமே பலமோதி கியாப்பட்டுனைங்குனே கொலும்னாவ பிரதேே்லேக்கம் கொட்டாශேன். ரப்பல் දசா கொடினா பாண்டு மல் பல் ஹார்சி හட்டක් වෙත ලබාදීම பிராදේශயலேக்கம்AP චைத்திலுக்கு மහதாக்கே பிர්‍රதானவே சுதுக்கருண. குளேபற்றிய போலிஸ்வசமே நிரோதாயி லக்கரு සිட்டுன அடுவா அம்லாபி பட்டு சහந்தமல்லாக் ලபாதීමட்டு போොலிீசிய கட்டிவுத்தியோதாතිබனවා. රිත්යාග ශීලීන්ගේ සහයෝක මතතු ලියාපිිය කොට් අශ ාර ජේස්ට පලිසදකාරී මහින්ද දිසානායක මහතාක මෙහයවීමෙන් එම කටයුතු ක්‍රාාවට නැගුණේ නිරෝදායින නීති නිසවරින් පිදමින්. කොරණවේසනින් ජනත වාරක්ෂාකර ගැනීමට ක්‍රාත්මක මීටරෙන් ජීවිතය දැන්වත්කිරීමේ වැඩසටහන තවදුරටත් අකන්්ඩව ක්‍රාත්මකායි. ොலிசி මෙහவிෙන් දෙவைන புராகிராாත්மக்கு மீட்ரின் ජීවිතதே வடி ටහானேද, ජනතාාව වැடிිවශන් ගවස නිස්தாන මෙම රத்தவாලது දනුව කිරීම ஸ்ි ප්‍රදර්ශணே கிීමළ வඩ හ ரச கிராாட்මாய். ஏர்த்தைே கடுபத போොலிசிய மகின் இம் வඩபிலி வ கிராவட்டினங்குயே, போොலிஸ் ස්தானாதிபති பிர්‍රධහ போොலிஸ் பரிක්ෂக்கு, මල් ශපரிய செவிரත්නமහතාගේ மொலிகாත්වேன். வின் ஆක්ෂாාවීමට ජනතාව தன்ව கிறீமவின்வின் பிராත්மக்க மீட்டரி ජීවිත වැடிஸ்ටහන ැகிින් டு பல தேද கி්‍රயாත්க்க . மடக்கப்பு ஜேஸ்்ட் ොலிஸ் அதிக்காரி1 மஸ் க்கே மொலிக்காத்துேன் இமல் வடிசட்டான ஆரம்பவுயே மடக்கலப்புக்கக்க என்றுகிரக்கணிமேேன். மீர் சීවිதே වැடிසිட்டனை அடுத்தை ழுண்டர்வதிருக்கே போது பிர්‍රவாහன சேவால கமக்கா மகியின் தனுුවත් කිීමසිது වனே போலிசி ால் சௌக ලහரிින්ගේ සහප ත් ඇති . බஸ்ரத்த වල ஸ்ිக்க වැඩටான் ්‍රක් හි ක්‍රියාවට නැ . පනතුර සිට ගමන්න්නබන සේල බස්රතවල ගමන්ගන්නා මගින් දනුවත්කිරීම වැඩ ටනක්ද ක්‍රියාවටන වාතිබනා. A. පන පොිසයේ මෙහවීමෙන්. පානතුර දුණ රතවාන පොලසේ ප්‍රධහනොිසි පරික්ෂක චමින්ந்த පෙේර මහතාඇතුළ පරිසක් ී ක්වසිටා. A පතත් සගීස්වාධින රපහනීම දෙයන පවත්තිකාශය නිමාවට පත්වනවා. ඔබට සුබදවසක්.